මේකක්වෝන්නේ ගාමිනි සසරා අගමත ලකකාමවර ඇවල මාදිස් ර කියන්න ඔබ සහ ලෝලි තබේසි අතති ඥාතිකම්මක්ද කියන ලෝලි තබේසිග මේ කැපෙනිික සහ තිවරකය ඔබ ස ගමත ලේකමතර ඥාතකමක්ද කිය ආන්තකර ට ජනතාව ගන පුලුවන් මේ ගණු දෙනුව වෙනුවෙන් ඇයි ආ්ඩුව මෙච්ච රගහක. පෝර ගණු දෙනුව පිළිබඳව මුලසිටම ඉතාම සැක සහිත කරුණු තමයි සිදුවමින් තිබුණි. කාබනික පොහර මට්‍රික්ටොන් අනුහයදාහක් ලංකාවට ගෙන්න්නන්නට හදිසිේම කටයුතු කලා. තර මේක එක නැවක මට්‍රික්ටොන් නිසිදාහා ගානේ නැව් පහගින් තමයි ගන්න සැලුසුම් කරලා තිබුණේ. ත්‍ර පලවිනි ප්‍රශ්ණය මේ චිින්ඩාවෝ කියන චීන සමාගම ලංකාවට කාබනික පොහොර එවන පලවෙණ අවස්ථාව. මේ වන්නෙත් කාබනික පොහොර. එනිසා පිට රටකින් ශුද්‍රජීවීන් අඩංගූ දෙයක් අපේ භූමිට ඇතුළත් කරගන්නකොට ඒ සඳහා ශාක නිරෝධයන නීති රිගුනාසි හරියට මනුගමණය කරන්න ඕන ඒමනැත්තං මුළු රටක ශාක ගහනයක් මුළ රටක ගානාසවෙෙන්න්න පුුව. නමුත් මෙවැනි ආකාරයේ ඉතාම පරිස්සම් සහගතව කටයුතු කළ යුතු අවස්ථාවක තමයි අපිට පේන්නේ ආණ්ඩුව පාර්ශවයෙන් පෘෂිකරම ඇමතිවරයාගේ පාර්ශවයෙන්, රාජ්‍යමතිවරයාගේ පාර්ෂවෙන් මේ නැව කෙසේ හෝ ලංකාවට ඇතුරත් කර ගැනීම සඳහා ධර්න උත්සාහයක් තිබුණා. ඉස්සල්ලම මේ සුද්‍රජීවී අඩංගු කාබනික පොහොර ගෙනයේමේදී සාම්පල් පරීක්ෂාව කළයුතු තිබුණ නමුත් අපට දැම් පේනවා සාම්පල් පරීක්ෂාවකින් තොරව එLC ෝපන් කරන කටුතු කළ තියෙනවා. සාම්පල් පරීක්ෂාවකින් තොරව මෙෙක්ට්‍රික්ටන් විසිදාහත් නැව්ගත කරනටුතු කළ තිබෙනවා. මේක රසායිනිික පොහෝර වගේ නෙවේ ශුද්‍රජීන් අඩංගු දෙයක් නිසාසා පිටිං අපේ රටට විවිධාකාරයේ ජීවන් පැමිණි හැකි නිසා ඇත්තටම සාම්පල් පරීක්ෂාවෙන් පසුව තමයි එ ෝපන් කළියුතු තිබුණේ සහ. නැවත කකිරම් සිටිකල්ල තු තිබුණ. ඔක්තෝම්බර් හයවෙනිදා අපේ කෘෂිකරම දෙපාර්තමේන්තුවේ ශකනි රෝධායින සේවය තමන්ගේ සම්පූර් වාර්තාාව මේ සම්බන්ධෙන් ඉදිරිපත් කරනවා. අඩුගානේ ආණ්ඩුව නැව හරවල වන කටයුතු කළේ නහැ. ඒ සම්බන්ධයෙන් චීන සමාගමත් එ කටයුතු කර කතාරගේ අපිට දැන්ට වාර්තා වෙලාන්න හ. තො කොහොමහරි බැලුවේ සාම්පල් එක සාර්ථක කරගන්න මෙ ටි ැවත් මේ ලංකාකවඩ ොඩ ාන් පින ජ අපිදැක් කෘෂිකරම ඇමති මහිදානන් අලුද්ගමගේ. තමන් යට තේතියෙන ශාක නිරෝධයන සේවෙන් මේ සාම්පලේ රිජෙක්රා කියල කිවට පස්සිදුව ඇැසිවිච්ච විදිිය. එක්තර ආකාරයකට ඉතා ආවේ ගශීලිව හැසිරුණා ඒ සාම්පලක පරයේක්ෂාකර මලධහරන්ට දෝශාරෝපනය කර ඒවගේ මේ සැක්කැටු දේවල්තියවා කියලා කිවවා කෙනෙක් සමහට කුමන්ත්‍රණය කල්ලා. ශුද්‍රජීන්න සාම්පට තුරත් කර කියල කිව විධාකාරදවල් කිවා තරක්න තුමන්තන් සසිියඩර ගියා. තුො තමන් යටතියේ තියන ආයතනයක ලධාරීන්ට විරුද්ධව රටට අහිතකර චුද්‍රජීවීන් ගෙනවාය කියලා තිය සහතිකට විරුද්ධව ඇමතිවරයා කටයුතු කරන පටන් ගත්තා. කෙසේ හෝ ශාකනෝධාන සේ වාර්තා කලා හි දෙවනි සාම්පලෆේලුනා කියලා. එතකොට ිර්මමාත්‍ය ංශේස ආ්ඩුව කටයුතු කළේ ඒ ෆෙල් වෙච්ච සාම්පල් සහිත පොහොර තුගය අපිට එපා කියන්නද නැත්නම් කෙසේ හෝම මේ ලංකාවට මේ ගොඩ බාන්නද. මෙන්න මේ ආදී කර්ුණ සිද්ධ වෙනකොට තමයි අපට බරපතර සැකයක් එන්නේ. මේක නිකම්ම නිකම් කාමික පොහර ගොඩගවෑමක් නොවේය මේක පිටිපස්සේ ඊට වලාා දෙයක් තියෙනවායි කියලා මුකද මේ මට්‍රික්ටු නවෝද හයදාහ කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගෘපියල්, ට දාහකට වඩා ගණු දෙෙනවා. ඉඩ පස්සෙමේ පහුගිය දවසක චීන මේ පෝර සමාගම නැතම මේ චිින්්ඩව් සමාගම ලංකකාවට් ලියමක්කේ වනවා ඒ ලියමේ එලියවම කොපි කරනවා ඒ අය පර්ශෝ කීපයක් වෙත ඔවු නිස්සල්ලම් මේ ලියවම ඉදිරිපච් කරන්නේ පිටපත් ඉදිරිපත්් කරනවා ජනාජගි ලේකම්වරයට ඒවගේ ලංකා වි්චීන තානාපතිවරයට කා චන නාපතිකාරයාලේ වාාච කටුතු න් ලදහරයට එපමනක් නෙවෙයි ලංකාවේ මේ සමාගම මේ දේශය නියෝජිතය හැටියට කටයුතු කරන ලෝලිතා බේසිංහ චෙලීන කපිටල් කෝපරේන් ප්‍රේට් ලිටඩ ාපතිව වරයාට ඒ අයට විතරකුත් නෙවේ ලවම කොපිල් තියන මුදල්ලමතශයේකමට අපිෙම කක්නෑ මුදලමතංශලේකම්වරයා තමයි රටව දග බැ එපමනක් නෙවේ. මේ ලිවේ තවත් ඉටත් ලාබියෙක් තමයි ගාමිනි සනරත් අග්‍රාමාත්්‍ය ලේකම්වරයා ජනාජිපි ලේකම්ටත් කොපි කරපු නිසා මුදල් ලේකම්ටත් කොපි කරපු නිසා අග්‍රාමාත්‍ය ලකම්ටත් කොපි කළ යුතුයි කියලා මේ චීන සමාගම හිතුවත් දන්නේ නෑ කොහොම වනත් මේ දැන් ආන්දෝනයකට තුළුදීලා තියෙන සහ කොහොමහරි අපේ කරේගහන් උත්සහ කරන ඒවගේ ආණ්ඩුවත් අපේ නීතියන නීති නොතකා රටට ගොඩබානට උත්සාහ කරන්න මේ චීන සමාගමේ ඇතැ චිින්ඩාෝීවින් බයටෙක් සමාගමේ ලංකාවේ නියෝජිතය වෙලාඉන්න ලෝලිත අබේසිංහ සහ අග්‍රාමාත්තලයකම් ගාමිනෙ සන්රත් අතර තින සම්බන්ධෙමකක්ද. මේ ඉතාම ළඟ ඥාතිී ඥාතිීත්තව මේ අදයි එලිතරවවෙච්චක් නෙවී විශේෂෙන් දෙදස් පහළවට කලින් අපේ රටේ සිදුකරන ලද චීන ව්‍යාපති ගණනාවක කන්සල්ටශන් ක්‍රියාදාම ඉටු කල තිබෙන්නේ මේ ලෝලි තබේ සිංහට අයිති චෙලීනනා කැපිටල් කෝපරේන් ප්‍රවට් ලිටක් යිතන මයි සාමාන්‍ය ඩොලර් බිලියන හතක විතර ව්‍යාපති පහළවක් සිදුකිරීම සම්බන්ධයෙන් ඒකාලෙද මේ ලෝලි අබේසිංහට සහ ඔහුගේ සමාගමට යම් චෝදනාත් එෙල්ල වෙලා තිබුණා. ඒ චීන ව්‍යාපති සමාගමට ලබාගත්තය අග්‍රාමාත්‍ය ේකම් ගාමිනය සනරත් ඒ කාල්ල අගමතිවරයාගේ කාර්මණ්ල ප්‍රධානයා සහ විිනේ සුර කුපත් කොමිසමේ සාමාජයක වෙලා ඉඳපු ගාමිනය සෙන්රත්්ගේ තියන ඥාතිකමෙන් කියලා ඒ දවසල් අපිරටේ මාධ්‍ය. හම වාර්තා කලා පාලිමිේතුුත් ග ගතාා බවුණ. එතකොට දැන් අපේ රටේ ශාකනිරෝධායන සේවය ඉදිරිපත් කරන වාර්තාවත් පැත්තකට දාලා. රටේ පාරිසරක කෘෂිකාර්මික සුරක්ෂතාවේ පැත්තකර දාලා. ශාකනිරෝධාන සේවයටට අන්තර්ජාතිකො තින පිළිගැනීමත් පැත්තකර දාලා අද මේ මෙතරම් දෛරයකින් ආණ්ඩුවකට මැදිහත් වෙන්නේ මේ අයතර තින ඥාති සම්බන්ධකා නිසාවදද කියලා අපට ඇත්තටම සැකයක්තිනවා. එනිසා මේ චීන නැව ගෙනගැනීම පිටිපස ආණ්ඩුව දක්වන උනන්දුව ලංකාවේ නියෝජිතතියා සාග්‍රාමාත්‍ය ේකම්මවරය අතර තිීන ඥාති සම්බන්ධයත් හේතු වුණද නැද්ද කියනක පිළිබඳව ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශයක් කර්ඩුව වනා. වෙන එකක්වෝන්නේ ගාමිනිසන්රට අගමත ලේකම්මරය ඇවල මාධදිස්ශරට කියන්න ඔබ සහ. ෝලි බසි ත්ති යතමක්ද කිය ලෝලි අබේසිංහ මේ කැපනනි ස හාතතිවක කිය ඔබ සහගමතල මතර න යාතිතකමක්ද කිය ආ තක රට ජනතාව ගන පලුවන් මේ ගනුදනුව වෙනුවෙන් ඇයිආඩුවම මෙචර කරගහල තිීන කියලා. එක පැත්කින් දැම හින්දදා දලත්කමගේ ඇමතිවරය ෘෂික මතවර ත ්‍රශ ත පත්ද. ඉදිරියට අපේ රටේ ශාකලෝදායන සේවයෙන් ගන්න සහක පිළිබඳව ලෝකට යම් අමිනිශෂිතාව තලතිනවා. මේක අපේ ඒ තන්ත ම ප්‍රශ්යක්ක් වෙනවා හැ ඒ සියල්ල පැත්තක දාලා අද ආරක්ෂා කරන් හදන කාවද. විතරක් නෙවේ පේනවා දැන් මේ නැව ලංකා මුොහුදේ සැරිසරමින් ඉන්නවා ඔවු යන පාටක් පේන්නෙත් නැහැ කොහොමරි කරලා තුංගනි පාර්ශවයක පරීක්ෂනා ාරිකට යවලා මේ සාම්පල් එක සමත් කර ගනත උත්සා කරමින් ඉන්න ඊට පස්ෙදි තව නැව් හතරක් තිේෙනවා මටික්ට අනුහයිදාහ පෝර එන්න බලාගෙන තියනිසා මේක ට සම්බන්ධෙන් අතර සික පැත්තකින් මේ රපියල් ෝඩ දකවත ගද ක්ුණ තරරි. අනි පැත්තිං රටේ ආරක්ෂාව සම්බන්ධයෙනුත් මෙකඉතාම වැදගත් අවස්ථාවක් හි අපි හිතනවා මේ ඥාතිකංවලට ඥාතිකංහරහායටමට සිදුවන වෙනත් ගනු දෙනුවලට මේ රටේ අනාගතය පාවා දෙන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ කියලා.